ලු දෙනාටම තෙරුවන් සරණයි අපි කරගෙනපුූ අභිධර්ම දේශනා මාලාවේ තිස්තෙවනි දවසාද අබිධර්මය තිස්තෙවනි කොටස ඉති අපි මේ සාකච්ඡාව අද අපි බලාපොරොත්තු වෙන්නේ මේ ලෝකෝත්තර කුසල් සිත් කොයියාආකාරයට ද උපදවාගන්න කියන දේගැන තවදුරටත් සාකච්ඡා කරන්න මේ වෙනකොට අපි සාකච්ඡාව දිකට කරගෙන ආවා මේ ලෝකෝත්තර සිත් සම්බන්ධයෙන් මොනමොන ආකාරයට මොනමොන විසුද්ධීන්ද උපදවා ගන්න කියනදේ සම්බන්ධය ඉතින් අපි කතාකරා මේ ලෝකෝත්තර සිත්ත් උපදවා ගන්නකොට මේ ධර්මයේදී මේ දක්වන්නේ මේ විසුද්ධ හතක් හැටියට තමයි මේ විදර්ශනා භාවනාව සම්පාධනය කළයුතු ආකාරය ගැන ඒ පිළිවෙල්ට අයිමත් මතක් කරනවනන් සීල විසුද්ධිය චිත්ත විසුද්ධිය දුෘෂ්ටි විසුද්දියකංකා විතරණ විසුද්ධිය මක්ගා මංග ඥාන දර්ශන විසුද්ධිය පතිපද ඥාන දර්ශන විසුද්ධිය සහ අවසාන වසයෙන් ඥාන දර්ශන විසුද්ධිය කියලා මේ විසුද්ධි සතක් ගැන සාකච්ඡා වෙනවා. ඉතිං සීල විසුද්ධිය කියලා කියන්නේ යම් කිසි පුද්ගලෙක් සීලය හරියට සුදඉඳලා ට පස චිත්ත වි සුද්ධය කියලගන්නේෙ තමන්ගේ සන්තාානයේ තියන නීවර්ණ ධර්ම සම්පූර්ණයම නැතිකරගන්න ඕන. ඉතිං ඒක අපි කියනවනං උපචාරභාවනාවක් හෝ හැමනැත්තං අර්පනාභාවනාවක් තත්ත්වයට හිතදියුණු කරගන ඊට පස්සේ නාමරූප විදර්ශනාවට ලක්කරනවා. කොට නමරූප විදර්ශනාවටන ලක්කර පු හාම අංක තුන හැටියට දක්වන දෘෂ්ටි විශුද්ධිය ඇති වෙනවා එක කියන්නේ මෙතැන පුද්ගලය ආත්මයක් නැහැ මෙතැන තියෙන්නේ ධාතූන්ගේ සමවායක් පමණයි. නාමරූපයන්ගේ පැවැත්මක් පමයි කියම ආත් දෘෂ්ටියයාආද විධ ෘ්ි නැතිවෙන හිදදා එතනනි දෘෂටි විුද්ධිය නැතිව ෙන තින්ෙ කොට අවස්ථාවදදි අපිම අබිධර්මය ගෙනගන්න නාමරූප, තත්වාකාරයෙන් දකින අවස්ථාවකට ඒ සිත දියුණ වෙලායි තියෙන්නේ. ඊට පස්සේ මේ නාමරූප හරියට දැක්කට පස්සේ මේ පුද්ගලයා මේ යෝගාවචර ඊටපච්ි උත්සාහ කරන්නේට හේතුව යන්නේ කොහොමති කියලෙවම් කුමුණ කුමන හේතු නිසාදේ ඇතිවෙන්නේ කියලා ඉතිං ඒ ගැන අපි පසුගේ අවස්ථාව දි සාකච්ඡා කරා මේ පටිච්ච සමුපපාදාදී වීධ ක්‍රමවලින් භාවනා කැරීමෙන් මේ මේ නාමරූප මේ කවුරුවත් මවනවන මේ දෙවියෙක් විසින් මවන දෙයක්වත් නෙමේ. ඒ ඒ හේතුන්ගේ සමවායෙන් සමහිටීමෙන් තමයි ඇතිවෙන්නේ මේක හුදෙක් පටිච්ච සමමුත්පාදයක් පමණයි මෙතැන පුද්ගලේ කාත්මයක් සත්වයෙක් නැහැ කියලා. ඔයා ආකාරයට මේ භාවනාව කරගෙන ගිය අ පස්සේ ඊට පස්සේ පස්වනි පියවරයට දේදී මේ යෝගාවචරයා මේ අනිත්‍ය දුක්ක අනාත්මාධවසයෙන්. භාවනාව කරන්න පටන් ගන්නවා. ඒ භාවනාව කරද්දි මේ උදේවය ඒම නැත්තම් සංස්කාරයන්ගේ ඉපදීම සහ බිඳීම දකිමින් භාවනාව කරද්දි. මේ උදේවය ඥාන නැවත නැවත භාවනාව කරගෙන යද්දී මේ යෝගාවචරයාට මේ උපක්ලේෂ පහල වෙනවා ඇති උපක්ේෂ දහයයක්ගෙන අපි පසුග අවස්ථාවති සාකච්ඡා කර. කොට මේ උපක් ලේස පහලවීම නිසා තමන් යම්කිසි අධගමයකට පත් වනා හෙමනැත්තං මේ සෝවාන් සකෘර්දාගාමී අනාගම ආදවසෙන් යම් කිසි මාර්ගඵලයක් ලැබෝ කියලා රැවටෙනවා ඉතිගේ රැවටීම හරියට වලක් පා ගඩනං හරිගුරු උපදේශය යටිත එමනැත්තං හරියට අධ්‍යේනය ක ධර්මය අධ්‍යයනය කිරීමෙන් ඇති දැනුමත් ඇතුව භාවනා කරන ව්‍යයක්ති යෝගාාවචරයා මේ අමාර්ගය මේ චිත්තෝපක්ලේස දහය අමාර්ගයයි කියලා මාර්ගය තමන් හරියට දැනගෙන එතනින් නොනැවති ඉදිරියට යන්ඩ ඥානය පහළ වෙනවා ඒ අවස්ථාව තමයි මේ පස්වනිි පීවර හැටියට මංගා මංග ඥාන දර්ශන විසුද්ධය කියලා අපි සාකච්ඡා කරේ එතකොට අපි මේ වෙනකොට මේ පස්වනිි පියවරටනකං සාකච්ඡා කරා ඉන් ඉදිරියට ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියත් ඥාන දර්ශන විශුද්්‍යත් තමයි අපිට සාකච්ඡා කරන්න ඉතුරු වෙලා තියෙන්නේ ඉතින් දැන් අද අපි පොඩ්ඩක් බලමු මේ කාරණාවලට කලින් වැදගත් කරුණු කිහිපයක් මොකද මේ කරුණු ඉදිරියේදී සාකච්ඡා කරන මේ ඊළඟ පියවර දෙකට උදව් වෙනවා මේ ධර්මය සඳහන් වෙනවා මේ විදර්ශනා ඥාන දහයක් ගන තකොට පින්වදද මේ විදර්ශනා ඥාන කියලා කියන්නේ මේ විදර්ශනාඥානත් ලෝකෝත්තර නෙමේ. විදර්ශනා ඥානත් ලෞකිකයි. ඒ විශේෂයෙන් මතකතියා ගන්න මේ ලෝකෝත්තර ධර්ම හැටියට දක්වන්නේ මේ නව ලෝකෝත්තර ධර්ම හැටිට දක්වන්නේ. සෝවාන් මාර්ග සෝවාන් මගචිත්තේ සෝවාන් පලචිත්තය සකුද්දාගාමි මංග චිත්ත සකු සකුද්දාගාමි පලචිත්තය ඔයාදිවසයෙන් අනාගාමි මංග සහ පලචිත්තය සහ රහත් අරහත් මංග සහ පලචිත්ත කියන ඒසි ඇතිවීම ඒ සි ඇතිවෙන චිත්තක්ෂණයේදී පමණයි ඒ සිත ලෝකෝත්තර සිතක් වෙන්නේ එතනින් මෙහා පහළ වෙන සියලූම සිට ලෞකික සිත් එතකොට ඒ ලෞකික සිත් සමඟ පහල වෙන සියලූම යම්ස් කිසි ඥානයක් තියෙනවන ඒ ඥාන සියල්ලමත් ලෞකික ඥාන එතකොට දැම් මේ භාවනාව කරගෙන යද්දී මේ විදර්ශනා මාර්ගයක යන්නේ එතකොට මේ විදර්ශන මාර්ගයේ යද්දී යම්කිසි පුද්ගලයකුට විවිධ ආකාරය මේ විදර්ශන ඥාන පහළ වෙනවන ඒ සියලූම ඥාන ලෞගේක ඥාන කොට දැම්ම මේ බාවනාව කරගනය අදදිී දැම් මේ දක්පන සප්ති විුද්ධි මාර්ගයේ විදර්ශනාඥාන දහයක් ගැන ධර්මය සඳහන් වෙනෝ. එතකොට මේ විදර්ශනා ඥාන දහය මොනවාද කියනවනං පළවෙෙනියක තමයි සම්මස්සන ඥානය ඊළඟක තමයි උදයවඥානය ඊළගේක බංගානු දර්ශනඥානය හතරවෙනයක බයතු පට්ඨානඥානය පස්වෙනක ආධනවානු දර්ශන ඥානය හයවෙනියක නිර්විධානු දර්ශන ඥානය හත්වෙනියක මුං්ිතු කම්මතාඥානය අටවැෙනියක පටිසංකානු පස්සනාඥානය නමවැෙනියක සංකාරෝපයක්කා ඥානය දහමෙනියක අනුලෝම ඥානය. ඉතින් ඩැම් මේ ඥාන දහයයි අර අපින් කලිං කියියපු විසුද්ධි හතයි මාරු කරගන්න එපා දැ මෙතන දක්වන මේ විසුද්ධි හතේ දැ මෙතන දක්වන මේ සල විුද්ධේ චිත්ත විුද්ධ දිට්ටි විුද්ධය ංකා විතරන විසුද්ධය ගැන විුද්ධී දැ එක පියවරකින් පියවරකට පියවරකින් පියවරට ඉහට එහලට ගමන් කිරීමම් හැටියට තමයි නිර්වාණය දකින්නේ. එතකොට මේ පලවෙනි විසුද්ධි දෙක අප පලවෙ අවස්ථවිදිත් කතා කරක අත්තිවාර මක්ක එහම නැත්තම් අඩිතාලම හැටියට තමයි විදර්ශනා මාගගේ තියන මොකක්ද සීල විසුද්ධය චිත විසුද්ද. ඊට පස්සෙ සැබෑ විදර්ශනාව කියලා කියන්නේ ඒ අඩිතාලම මත පිහිටල මේ තුන්වෙනි හතරවනි ආදී වසයෙන් ඊළඟ පියවර ටික. එතකොට මේ ගමන තුලද මාර්ගයේ තුලද, විදර්ශනා ඥාන පහළ වෙනවා. එතකොට මේ විදර්ශනා ඥාන දහයක් තමයි දැන් අපි මේ වෙනකොට මේ අවස්ථාවේදි කතා කරේ මොනාද මෙන්න මේ විදර්ශනා ඥාන දහය මේ විදර්ශනා ඥාන දහය පහළ වෙන්නේ මේ දක්පන දක්වන මේ විසුද්ධී හත තුළ මෙ මේ පස්වෙනි විසුද්ධී ඉදලා මෙන මේ පස්වැනි හයවෙනි පස්වනිසා හයවෙනි විසුද්ධි දෙක ඇතුළට තමයි මේ ඥාන දහයම පහළවෙන්නේ ඒක හරියට පැහැදිව තේරුම් ගඩ එතකොට මෙතැන විසුද්ි තියෙනවා හතක් මේ විසුද්ධි හත ඇතුළතදී මේ මුලද දැක්වෙන විසුද්ධි හර ඇතුළ දෙද මේ අපි දැන් කතා කරන මේ විදර්ශනා ඥාන පහල වෙන පහළ වෙන්නේ නෑ එතකොට විදර්ශනා ඥානය පහළ වෙන්නේ මේ පස්වෙනි පියවරේදී සහ හයවෙනි පියවරේදී එතකොට පස්වැනි පියවරේදී සහ හයවෙනි පියවරද මේ විදර්සනා ඥාන පහළ වෙලා මේ හත්වනි පියවර කියන්නේ ඇත්තටම ලෝකෝත්තර මාර්ග සිතක් ඉපදවීම කො ැම්ම ා දර්ශන විුද්ධය කියෙළ ඇතම ගැන්නේ මේ එක චිත්තක්ෂණ අවස්ථාවක් මේ සෝවාන්නන් මේ සෝවාන් මාර් මාර්ගේ පහලවේ තමයි ඥා දර්ශ විුද්ධය කියලා ගන්න අපේ පස සාකච්චා කරමු එතකොට මේ මංගා මාර්්‍යජා දර්ශන විසුද්ධී ප්‍රතිපාඥාන දර්ශන විුද්ධියේ ඇතුළතිති තමයි මේ අපි දැන් කතා කරන විදර්ශනා ඥාන දහය පහළ වෙන්නේ ඉතින් ඒ කොහොමට පහළ වෙන්නේ කියලා අපි පොඩ්ඩක් බලමු අපි දන්න විදර්ශන ඥාන දහයි මේයාකාරයට නම් දහයකින් තියෙනවා. තොකොට මේකදී පළවෙනි ඥානය ඒන්නේදැ පලවිනි ඥානය සහ දෙවනි ඥානය පලවෙනි ඥානය සහ සම්මස්සන ඥානය සහ උදවඥාන දෙක හබීම ඉතා සියුම් ඒ පොඩ්ඩක් ඒක නිසා අපි දැන් බලමු කොහොම දෙයක වෙන්න කියලා දැන් අපි දන්නවා දැ මංගා මග ඥානදසන් විුද්ධි අපි මේ වෙනනකොට කතා කරලඉවර. ඒක අපි පසුගගේ අවස්ථාවදි කතා කර එතකොට මගාමග ඥාදර්ස විුද්ය තිරගන්න මොකද කරේ කියලා අපි පොඩ්ඩක් මතක් කරලා බලනවනන් මේ මගාමග ඥානදර්සන විුද්ිය තිකරගන්නඩ යෝගාවචරය අනිත්‍ය දුකානාත්මාදී ඔය ලක්ෂණ තුන හොඳින් වැටහුනාට පස්සේ ඒ නාමරූපයන්ගේ ඉබදීම් බිඳීම් දෙක බලමින් ඉන්නා විට ඉස්කන්දයන්ගේ උදයවය පිළිබඳ මේ ඥානය පහළ වුනා කියලා අපි පසුගේ අවස්ථාවෙති කතා කරා එතකොට දැ උපදීම සහ බිඳීම ගැන මේ ඥානය පහළ වුනාට පස්සේ මේකට කියනව මේ තරුණ විදර්ශනා ඥානයක් මේ තමයි මේ මුලජිම පහලවෙන්න මේ විදර්ශනා ඥානය. එතකොට මේ පළමුුවනිෙන්ම පළමුුවෙන්ම පහලවෙන්නේ විදර්ශනා ඥාන අතර උදය වය ஞානයේ තමයි පළමුුවෙන්ම පහල වෙන්නේ. ඉතිං ඒකත් අවබෝධ කරගඩ වටින කාරණයක් මෙතනති මේ ඥාන අතර, ුවම සම්මස්සන ඥානයේ දෙවනියට උදේවඥානයේ ඒගවට බංගානු දර්සන ඥානය ආදී වසයෙන් ඔය විදිහයට තිබනට පළමනිියෙන්ම පහළවෙන්නේ උදේවයඥානය එවනට ඇයි ඒක දෙවනියටට දාලාතියන්න එකෙන් අපි පෝඩක් අවබෝධ කර ගන්න බලමු දැ මුලදී උදේවඥානය ඉපපදීම බිඳීම පේට පටන් ගන්න එතම මක්ගාම දර්ශනය සම්පූර්ණ වෙලාන්න හැ මේ අපි පෞග්‍යවස්ථ විදිම සාකච්ඡා කරපයක තමයිද අපිස් සෙල්ලබම මග දර්ශනය යාන දර්න විුද්ිය ඇතිවෙන්ඩට කලින් වෙන සිද්ධිය ගැනතම මේ සාකච්චා කරන්නේ එතකොට අනිච්‍යාදී ලක්ෂණ තුන හොඳට වැටවුණාට පස්සේ මේ යෝගාවචරය මේ ඉපදීම් බිඳීම දෙක බලන්න්න උත්සා කරනවා. ඉපදීම්බිලිම්දක බලන්ට උත්සාහරදදි එකට ග උදේවයඥානය කියලා. එතකොට ඒකට කියනවත් තරුණ විදර්ශනා ඥානය ලැබෙනවා කියලා. ඊට පස්සේ මේ යෝගාවචරය කරන්නේ මේ උදේවඥාන දර්ශන තරුණ විදර්ශනා ඥානය නැවත නැවතත් හොඳට විදර්ශනා කිරීමගින් මේක තවත් මේරවැන්ඩ උත්සා කරනවා. මරවීමට උත්සා කරනවත් එක්කම තමයි මේ අපි පහුගිය අවස්ථාවේද කතා කරපු විදර්ශන උපක්ලේෂන් පහළවෙන්න පටන්ගන්න එතකොට මේ විදර්ශන උපක්ලේෂන් පහල වනේ කුමක් නිසාද මේ උදයවඥානය නැවතනැවතත් කරලා ඒ මරවීමට උත්සා කරන අවස්ථාවේදී එතකොට දැන් ඒ අවස්ථාවේදී මේ පුද්ගලයා නැවතනවතත් දැන් උපක්ලේෂන් පහල වුනාට පස්සේ කරන්නේ නැ උපක්ලේෂන් විධාකාරෙන් පහළ වනාට පස්සේ දැන් ්‍යක්ත යෝගාවචරය දන්නවා දැන් මේක මේ රැවටීමක් වන්න යන්නේ දැන් උදාහරය හැටි දැන් ඔහුට තාම ප්‍රබලවසයෙන් ප්‍රඥාව පහල වෙනවනම් ඔහු දන්නවා දැන් මේ උපක්ලේෂක් හැටියට තමයි මේ ප්‍රඥාව පහලවෙෙන්ඩි කියලා ඒවිලාවට දැ උදේවය උදේවය බලලා මේ උපක්ලේෂන් ඇති කරගන්න බ ගාවචරය කරන්නේ ඒ වෙලා වෙදි ඇතිවන උපක්ලේෂත් අනිත්්‍ය දුක්ක අනාත්ම ආදවසයෙන් තමයි බල මේන ර් අමාර්ගයයි මාර්ගය මේකයි කියල විදර්ශනා කරලා තමයි මාර්ගය අමාර්ගය හරියට දකින්නේ. ඉතින් ඒක නිසා මෙතනදි වෙන්නේ ඔහු මාර්ගය අමාර්ගය හරියට දකින අවස්ථාව වෙද්දදි යෝගාාවචරයා සම්පූර්ණ කරන්නේ සම්මස්සන ඥානය එතකොට දැ තවත් පැහැදිලිව කියන වන දැ මොකද වනේ පටන්ගත්ත උදේවයඥානය උදේවඥානයෙන් පටන් අරගෙන මේ ඉපදීම් බිඳීම්ක වැඩි වැඩියෙන් බලන්ඩයන්ඩ පටන්ගත්්ද උපක් ලේෂ පහලවෙන්න පටන් ගත්තා කො පක්ලේෂ පහල වෙන්න පටන් ගත්තාම උපක්ලේශවලීමට ගැලවීමට ව්‍යක්තයෝගාවචරයට නැවතත් කරන්න වනාා සංස්කාරයන්ගේ අනිත්‍ය දුකාණත්වාදී ඒ ලක්ෂණ බලන්ඩ පටන්ගන්න වුණා. ඒ ලක්ෂණ පටන් අරගෙන මේ යෝගාාවචර මගා මංග ඥාන දර්ශන විසුද්ධී ඉවරකරද්දි වෙන්නේ ඔහුට සම්පූර්ණ වෙනවා සම්මස්සන ජානය සම්මස්සන ඥානය කියලා ගැන්නේ අනිත්‍යාදී ලක්‍ෂණත්තුට ඉතාම හොඳින් දැනගන්න සම්මස්සන ඥානය තමයි සම්පූර්ණ වෙලා ඉවර වෙන්නේ මංගා මංග ඥානදර්ශන විසුද්ධියය වෙත්ති. පටන්ගත්ය උදවඥානය එවුනට මගා මංග ඥානදර්ශන විුද්ධියටංග ඉවර වුුණ හව සම්පූර්ණ වෙන්නේ සම්මස්සන ඥානය. එතකොට මගා මංග ඥානදර්ශන විුද්ධී ඉවර වුණ හම්මොකොද වෙලා තියෙන්නේ මේ අලමුුව එම සම්පාදනය කරපු උදේවඥාන දර්ශනය චිත්ත ෝපක්ලේෂ නිසා කිලිටි වෙලා දුබල වෙලා ගිහිල්ල තියෙන්නේ. අ ඒක දැන් හරියට සම්පාධනය කරන්න ුණේ නෑන උදේවඥාන ඉවර කරගන්න බැරි වඋුණනේතවන්ට ඒක නිසා ඉතා ප්‍රබලල ලෙස සම්පාධනය කරගන්න බැරිවිච්චි නිසා මේ චිත්තෝපකලේෂන් නිසා මේ උදේවඥානය ිලිටි වෙලා තිබල වෙලා ගිහින්තියවා නිසා දැන් ඔහුට ඉදිරියට කරන්න වෙන්නේ උදේවඥානය අර තමන්ට අතහැරිලාගේ දුබලවෙලාගේ උදේවඥානය ඉදිරියට කරගනයන්ද වෙනවා. එතකොට මේ උදේවඥානාද එතන ඉදලා ඥාන නවයක් ඇති කර ගැනීමට තමයි ඉද මෙදනී දම් භාවනා කරන්න ඕනේ එතකොට මගාමග්‍ය ඥානදර්ශන විශුද්ධිය ති කරගන තැත්තාට ඉදිරියට විදර්ශනා කිරීමේදී ඇතිවන උදේවඥානයේ පටන් අනුලෝමඥානය දක්වා ඇති විදර්ශනාඥාන නවේ පටිපදාඥාන දර්ශන විසුද්ධය කියල කියනවා. එතකොට දැ නැවතත් මෙතන්ටවිල සඳහන් කරනවා අන දැන් උදේවඥානයෙන් පටන්ගතා උදේවගඥානයෙන් පටන්ගත්තට උපක්ලේෂය ඇති වෙච්චි නිසා සම්මස්සන ඥානයේ තමයි ප්‍රබලවුුණේ මගා මග්‍ය ඥා දශන විුද්ය ඉරේද එකො ග මග යාා දර්ශන විුද්ධි සම්මස්ඥානය ඉවරයි. ඊට පසේ නැවතත්්‍යෝගාවචරයට සිද්ධ වෙනවා මේ දෙකේ ඉදලා දහයට යනකන් තියෙන මේ ඥාන නවය සම්පූර්ණ කරගන්න. එතකොට මේ ඥානනමේ සම්පූර්ණ කරගන්න අවස්ථාවේදී සම්පූර්ණ වෙන්නේ මෙන්න මේ පටිපදා ඥානදර්සන විසුද්තියයි. එතකොට ැවතත් කියන න මං්ා මංග ාදසන විද්ේද සම්පූර්ණ ව සම්මස්සන ඥානය ඊළඟ ඥාන නමේම සම්පූර්ණ වෙන්නේ පටිපදා ඥානදර්ශන විසුද්ධියයේදී. එතකොට දැන් අපි අද විශේශංසා කච්ඡා කරන්න යන්නේ මේ පටිපදා ඥානදර්සන විසුද්ධයේදී සම්පූර්ණ වෙන මේ උදේවඥානයේ ඉදල අනුලෝම ඥානයේ දක්වා වෙන ඥාන නමේ ගැන තමයි. එතට මේ කතාකරාවගේ මොකදද පටිපදා ඥා දර්ශන විසුද්දය කියල කියන්නේ උදයවවඥානය බංගානු දර්ශනඥානය ඔයාදී වසයෙන් මේ අනුලෝම ඥානය දක්වා නව මහා විදර්ශනාඥාන ටිකට තමයි ප්‍රතිපදාඥාන දර්ශන විසුද්ධය කියලා කියන්නේ. ඉතින් මේක ඉතාම වැදගත් කාරණයක් මේ විදර්ශනාඥාන නමය ලෝකෝත්තර මාර්ගයට පැමිණීමේ ප්‍රතිපදාව මොකද මේ ඥාන දර්ශන මේ ඥාන නමේ ඇති නොකරගෙන කිසිම කෙනකුට ලෝකෝොත්තර මාර්ගයට යන්න බෑ ඒක න බුදුරජාණන් වහන්සේගේ ධර්මය හලයි අවස්ථාවකද මාර්ගයක් ලැබුවත් වෙන යම් විදිහකින් තමන් යම් කිසි ලෝකෝත්තර මාගයක් ලැබුවත් මොන විදියට ගිය මේ ඥාන පහළ වෙනවා අනිවාර්යම ඒ පහළවීමත් එක්ක මතමයි ඒ ලෝකෝත්තර මාර්ගයට පැමිණින්නේ. ඉතිං මේක හරි ප්‍රබලකාරණය මොකද දැ අපි මේ ධර්මය ඉගෙන ගද්දි දැ පොත්පත් කියේවනවත් යම් කිසි කෙනෙක් කියලදීලා ඉගෙනගන්නවා හෙමනැත්තං ඒ කෙසේ කිව්වත් ඒකට කියෙන සුතමේ ඥානය කියලා. ට පසේ සුතමේ ඥානයට පස්සේ තියනොම චින්තාමේඥානය කෙලා ට පස්සේ අපි නැම්ේ අපි අහනදේ අපි සිතින් ගලපගන්නවා ගලපල මෙහෙ මෙහෙම මෙහෙම වෙඩ කියලා එහෙම හිතාගන්නවා ඉතිං මේ සුතමේඥානයට වඩ චින්තාමේඥානය ප්‍රබලයි ඒත් චින්තාමේඥානයත් මේ දෙකටමත් වගේ මේ විදර්ශනාමාර්ගයේදීම ඉතාම සාම්පේක්ෂ වසයෙන් දුබලඥාන. මේවා වගේන මේ මේ විදර්ශනාවේද හරියටක මේ ඇහින් දකි නොවාගේ ප්‍රත්්‍යක්ෂ වශයම දකින අති ප්‍රබල දැනුවක්. එතකොට මේ විදර්ශනා ජාන නමය කියලා කියන්නේ. එතකොට ඒක නිසාඒවට ජාන දර්ශන කියලා කියනවා ඉතිං ඒ ඥානය තමන්ගේ සන්තානයේ තියන කෙලෙස් සම්පූර්ණයම සුද් කරල විුද්ි කරලා දාන හින්දට විුද්ධි කියලා කියනවා ඉතින් ඒකෙ නිසා මේ නවවැදෑරෝම් ඥානයට ඥානදස්සන විසුද්ධය කියලා කියනයි එතකොට මේ මග්ා මක්ග්‍ය ඥානදස්සන විුද්ධිය සම්පාදනය කරන්නට පස්සේ මේ යෝගාාවචරයා විසින් මේ ඥානදසන විසුද්ධය කියලා ඇත්තටම කරන්නේ මේ අපි කලින් කියපු මේ නවමහා විදර්ශ ඥාන ඇතිකරගන්න එක තමයි එතකොට දැ මොනවද මේ නව මහා විදර්ශනා ඥාන එතකොට ප්‍රතිපදදා ඥානදර්සන විුද්ධිය පලවෙෙනියෙන්ම ඇතිවෙන ඥානයේ තමයි උදවේ ඥානය එකකට උදව්‍ය ඥානය කියනකට අපි මේ වෙනකොටත් දන්නවා දැන් මේ යෝගාවචන පටන්ගත්තේ මීටත් කලින් මගාම ඥානදර්සන විසුද්ධරත් කලින් තමයි මේ උදවඥානය පටන්ගත්තේ ඒ වුුණට ඒකයි චිත්තප කලේස නිසා කිලිටු වුණ දැන් ඉතින් මෙත දල නැවත් දැ මගවාාවක ඥානදසන විසුද්ධ තිතරගත්තර පස්සේ තවදුරටත් මේ උදවඥානය ප්‍රබල කරගඩ කටයුතු කරනවා. එතුකොට දැම් මෙතැදි විශේෂයම කරන්නේ කලින් නොතිබූ අලුත් සංස්කාරයන් උපදින සැටිත් උපදින සංස්කාරයන් සියල්ල බිඳිබිඳී යන ැටිත් විදර්ශනාඥානයෙන් දකින්ඩෝන. ඉතින් මේ උදවඥානයේ විදර් චිත්‍රප්‍රශේෂය කෙල්ලෙටි වුනාට දැන් මතු ඇති කරගන්ඩ කරන්න තියන්නේ ඒ වගේ නැවත නැවතරග අනිත්‍යාදී ලක්ෂණ හොඳින් සල්ලකාගෙන දර් භාවනාව කරගෙන යන එක තමයි. ඉති ඉති එහෙම කරගන ඇද්දී භාවනාව ආයමත් ඉතා හොඳින් වැඩෙනවා එතකොට දැ මුලද තිබුණ බොහොම ලප්පටි ඥානයක් ඒටේ නොත් තරුණ විදර්ශනා ඥානය වගේ නෙමේ දැ මේ අවස්ථා වෙදි උදවඥානය සම්පූර්ණ කරගත්තාට පස්සේ මේක අතිප්‍රබල බවට පත්වෙලා ඉතා හොඳින් මේ සංස්කාරයන් උපදිනව සහ නැති වෙන පේන්න පටන්ගන්නවා. එතකොට මේක කොච්චර ප්‍රබලව දැනවාද කිය ොනන් දැන් තමන්ට සංස්කාරයම් වැඩි ප්‍රමාණයක් අහුත් වෙනවා ඉස්සර වගේ නේද ඉස්සර ඉතා අපිතමකෝ රූප කලාපයක් සම්බන්ධයෙන් තමන් හිතලා ඒක කරනවාවනන් මේ රූප කලාපිපදිනව ඇතිවෙන උපදෙනවවා ඇතිවෙනවා යාදි වසෙන් කීපයක් අරමුණු කරන්න පුළුවන් වුනට දැන් ඉතා විශාල ප්‍රමාණයක් මේ තමන්ගේ සංස්කාරයයක් ඇත්වීම නැත්වීම දකිමින් ඉතා ප්‍රබල විදියට භාවනා කරන්න මේ උදෙවඥානයේ සම්පූර් වඋනාට පස්සේ මේ යෝගාවචරයට හැකි වෙනවා. ඉතිං දැ උදවඥානය සම්පූර් වුණට පස්සේ ඊට පස්සේ මේ යෝගාවචරය කරන්නේ දැම ඉපදීම් බිඳීම්ක බලබල විදර්ශනා කරග නරවනේ. ඉතිං එහෙම වෙනකොට ඉතාම වේග මේ සංස්කාරයම් වැටහෙන්ට පටන්ගන්නවාමක් වැඩි වැඩියෙන් සංස්කාරයම් වැටහෙන්්ට පටන්ගන්න එතකොට මේ වැඩි වැඩියෙන් සංස්කාරයන් දැ ඉතාම ප්‍රබලයි තමන්ගේ සිත ඉතාම ගැර විදිහට විදර්ශනාවට නැුරු වෙලා තියන්නේ එතකොට මේ වැඩි ඩියෙන් සංස්කාරයන් අහුවෙද්දි සිතට මේ සියල්ලන්ගේම ඉපනීම් ිඳදීම්ක බලන්ඩ වෙලාවක් නැති වෙලා යනවා එතකොට මේ යෝග වචරයායට වැඩි වසයෙන්ම මේ සංස්කාරයන්ගේ ඉපදීමමන වැටහෙන්ට පටන්ගන්නේ සංස්කාරයන්ගේ බංගේ ඒම නැත්තම් බිඳීම තබයි වැටහෙන්න පටන්ගන්නේ. ඒ අවස්ථාවේදී ඒ ඉපදීම් බිඳීම් දෙක දැම් උදව්‍යානය අවස්ථ විදි පිඳම් බිඳීම් දෙකම වැටහෙෙන්වන ඉපදීම් දීම් දෙකේදී ඉපද හැරදමා බිඳීම පමණක් වැඩියෙන් වැඩියෙන් වැටහෙන්න පටන්ගන්න මේ අවස්ථාවට කියනවා බංගානු දර්ශන ජානය කියලා. ඒක හරියට කියලා තියෙනවා මේ මේ වැස්ස වැටෙන වෙලාවක මේ හරියට වතුර ලොකු ජලාසයක් දෙස බලාගෙන නොකොට මේ හරියටම දිය පුබුණු බිඳිබිදි යන වගේ මේ තමන්ගේ සන්තානයේ තමන්ගේ සසන්තානයේ සංස්කාරයන් බිඳිබිදී යන හැටි නොවනට පෙනෙන්න පටන්ගන්නවා එතකොට දැම්තැ දි ඉපදීම් බිඳම් දෙකම දක්නව උදයවඥානය අවස්ථාවේදී ඒක තවත් දියුණු උුණනාට පස්සේ ඉපදීම මත්තහරල මොදංස්කාරයම් වැඩි ඩි වසයෙන් තමට අසුුවවෙද්දී මේ බංගේ පමණක් වැඩිවැඩියෙන් පේන්න පටන්ගන්න අයිතකොට අවස්ථාවද බංගානු දර්ශන ඥානය යෝගාවචරයාට පහල වෙනවා ඉතිං ඊළඟයක තමයි දැන් මේ දෙනි නවමහාවිදර්ශනා ඥානය තුළති දෙවැනි ඥානයේ බංගානු දර්ඥානය පහල වන ඊට පස්සේ භයතු පට්ටාන ඥානය කියලා ඊළඟ ඥානයේ පහළ වෙනවා. තැම් මෙතැනදි වෙන්නේ දැ සංස්කකාර බිඳිබිඳී බිඳිබිඳී ිඳිබිඳී යනවා කිය දැක්කා. ඊට පස්සේ ඔහුට පේනවා මේ යෝගාවචරයට පේනවා මේ කාමභවය හෝවේවා කාමභවය ැන අපි දන්න තරද කාමභවයර සතරාපාය මනුස්්‍යලෝකයේ දිවලෝකයේ ආදී කාම භවය හෝ. රූප භවය. එතකොට රූපද අපි මේකොට දන්නවන්නේ රූපාාවච බ්‍රහ්මලෝකෝ හෝ වඒවා. අරූපාාවචර බ්‍රහ්මලෝකෝ හෝගේවා. මේ කිසිම භවේ කිසිම තැනක මේ සංස්කාරයන්ගේ මේ ස්තිිර බවක් නෑ. සංස්කාරයක හම එත නාම සහ රූප එතකොට සිත් චෛතිසික ඔයාදිවසයෙන් රූප ඔයාද කිසිම දේක, කිසිම මේ පැපැත්මක් හරියට මේ කබලකදාපු අබ වගේ අබ පුපුරණ වගේ මේ සියලූම සංස්කාරයන් නැතිී නැතිී නැතිවිවී අනුවවතමයි මේ යෝගා වචරයට පේන්නේ. එ එතකොට මේ අවස්ථා වෙදි යෝගාාවචරයා මේ සංස්කාරයන් සම්බන්ධය බයවෙන්ඩ ඕන කියලා මේකට මේ ඇලෙන්ඩ සුදුසු දෙයක් න මේක මේ බියයුතු දෙයක් හැටියට තමයි හට පෙනෙන්නේ එතකොට මේ සංස්කාරයම් භයානක දෙයක් හැටියට දකින ඒ විදර්ශනා ඥානයට භයතු පට්ටාන ඥානය කියලා කියනවා එකො මොකද වනේ ඉසල්ලාම දේව ඥානයේ දැක්ක ඊට පස්සේ බංගානු පස්සනා ඥානය පහල වනා මේ බින්ඳි බිඳී යනවා කියල දැක්කද මේ බිඳිඳී යනයක දැකට පස්සේ භවාාත්‍රී කිසිම තැනක නෑ මේ ස්තිිරයක් ට මේ බිඳිබිඳී යනොකොට මේක මේ බයිව ීතු දෙයක් හැටියට තමයි දකින්න එතකොට මේක බයවිදි දෙයක් හැටියට දකින ඥානය බයතු පට්ටාන ඥානය කියලා කියනවා එතකොට මේක මේ ධර්මයමක රේණුකාන චදව ම්මල ස්වාමීන් වහන්සේගේම තියෙන උදාහරණයක් හරිම වැදගත් කාරණයක් මේ ධර්මය දක්වන බය මේ ඉතාම මේ වැදගත් දෙයක් දැන් මේ මෙතන බයිව මේ දෙකක් තියෙනවා දැන් අපි දන්නවා දැන් අලියෙ කවරුහරි ළමයෙක් එලවගෙන නන අලියෙකුට බය වෙලා ළමෙක් දුවනවා අ එකොට එකට කිය මේ අලියට බය වෙලා දුවනවා කියලා එතකොට මේ මෙතැනදි මේ බයතු පට්ටානගානේ තියන බය මේ අලියෙක් එලවගෙන ද ළමයෙක් බයවෙලා දුවද්දිය ළමයයාගි තියෙන බයක් වගේ බයක් නෙමේ ඒ ඒ ඇවිල්ල මේ අපි අප කලින් කතා කරපු මේ දවේශ සහගත චිතක්නේ දේශය කියලා කියන්නේ මේ අරමුණට අරමුණ නුරුස්සන ස්වභාවයක් ඒ එතකොට ඒක අනිවාර්රම අකුසලයක් එතකොට මේ බයතු පට්ඨාන ඥානය කියලා කියන්නේ හරියට මේ මහා ගිනි අඟුරු වලක් තියෙනවන එතකොට ඒක බයව යුතු දෙයක් ඒ ගිනි අඟුරු වල දෙසට යායුතු නැහැ ඒකට ගියාට ඒක කිසි සරණක් නැහැ එතකොට ඒක ඇවිල්ලා දවේශ සාගත සිතක් න එක ඥාන සම්ප්‍රයුක්ත සිතක් එතනතින ඥානය ඒ වගේ මේ බයතු පට්ටාන ඥානය කියලා ගැන මේ මහා ගිනි අගුරු වලක් තැක්හම ඇතිවෙන ඥානය වගේ මේ සංස්කාරයෝ බයිවී යුතු දෙයක් කියල දකිවා එතකොට හරියට මේ දුරයින්ද ළ මේ අගුරු වල දකින පුරුෂයෙක් ඉතාම අනර්ථ දෙයක් වගේ සංස්කාරයුත් මහා අනර්ථ දෙයක් හැටියටම මේ අවස්ථාවදි දකිනවා. ඒකට තමයි මේ බහතු පට්ටාන ඥානය කියලා කියන්නේ දැ මේක වෙලා තියෙන්නේ මේ සාමාන්‍ය ෝකයට මෙහෙම හැඟීමක් නැහැනේ දැන් අපිට ගත් තහම අපිට මේ වගේ විදර්ශනා ඥාන පහළ වෙලා නැති නිසා ඒ වගේ ආසන්න බවක්කත් දකිට නැති නිසා අපිට මේ වගේ සංස්කාරයන් සම්බන්ධයෙන් ඒවගේ මේ ගිනිියගුරුුවලක් වගේ හැඟීමක් නෙමේ ඇද හිතෙන්නේ. මේක මේ ඇලුම් කරඩ හෙමනැත්තම් මේකෙම ගැලී සිටිින්ට ඕන කිය න හැඟීමක් තමයි මේ හැමවෙලා ඇදම මේ ස්වභාවයෙන් අපේ සන්තාන තුළ ඇතිවෙන්නේ. එතකොට මේ භයතු පට්ටාන ඥානය පහලවෙන් විදර්ශන යෝගාවචරය තුළ මේ ගිනිියංගුරුවලක් වගේ මේ ඉතාම දුරින් දුරු කළ යුතු භයවීතු දෙයක් හැටියට දකින ඥානයක් ඇති වෙනවා ඒ අවස්ථාව වෙදි කියනවා මේ බහිතු පට්ඨාන ඥානය මේ පුද්ගලයාට පහල වනා කියලා. ඊට පස්සේ හතරවෙනි අවස්ථාව වැහටියට ඊළඟ ඥානදර්ශන ඇතිවෙන්නේ මේ ප්‍රතිබා ඥාන දර්ශන විුද්ධිය තුළදී ඊ ළඟට ඇතිවෙන්නේ මේ ආදින ආදිනවානු දර්ශන ඥානය කොට මොකද මේ අධනවාන දර්ශන ජානය කියලා කියන්නේ දැන් මේ සංස්කාරයන්ගේ මේ ද යෝගාවචරය දකිනවා දැ මේ බිඳිබිඳී යන එක කිසිම විදිකි නවත් අඩ බ කිසිම උපායකි නවත්ඩ බෑ ඒවගේ ඒවට කිසිම පිහිටක් නෑ නවත් අඩත් බෑ පිහිටක් නෑ සම්පූර්ණයම අසරණයි එතොකොට මේ සංස්කාරයන්ගේ තියන සම්පූර්ණ අස්සරණ භාවේ දකින යෝගාවචරයාට ඒ අවස්ථාවේදී පහලවෙනවා කියනවා ආදිනවානු දර්සන ජානය මොකද මේක ආදීනවය කියන්න ඉතික ඒ කාන්තවස ආදීනවයක් එකඇන කිසිමවිදි නවත්ත ගන්න පැහැණි. කිසිම පිහිටකුත් නෑ ඉතින් ද මේක උදාහරණයක් තියෙනවා දැ මෙන්න මේ වගේ දැන් බොහෝ අනතුරු තියෙන ප්‍රදේශයක මේ වාසය කරන මිනිුස්සු ඉන්නවනං එතකොට මේ හහම ප්‍රදේශ පිරිසක් ඉන්නවන ඔහුට පිහිටකර ඇති වස්තුවක් හෝ පුද්ගලෙකූ ආරක්ෂ ස්තැනන් ඇතිකල විීමට බිය වෙන්නි නෑ අපිහිතමකෝ මොකක් හරි ප්‍රදේශයක් ඇත්තටම ස්ොභාවයෙන්ම බිය සහිතයි. අපි කැලයක් කියලා කැලයක් ස්භාවයෙන්ම බිය සහිතයි. වන සතුන් ඉන්නවා ඔයාද සර්පයින් ඔයාදි වසයෙන් ඉන්න නිසා බිය සහිතයි. ඒ වනාට හැබැයි මොකක්කරි සරණක් තියෙනවනද අපිතමක ොඳ ආරක්ෂ සහිත රථේක තමයි යන්න කියලා. එතකොට දැ බිය සහිත වනත් ආරක්ෂාවක් තියෙනවන එ ඉන්ඩ බයවෙන්නේ නැහැනේ තැන් හොඳ ආරක්ෂක සහිත ලොකු රථේග වගේ නැගල යනවනං බිය සහිත සතුන් හිටියට මේ ප්‍රශ්නයක් නෑ එතන ඉඩ ඉන්න නෑ හැබැයිද මෙතන තියෙන්නේ එහෙම ආරක්ෂාවක් නැත්තං ඒ කාන්තේෙන්ම ඒ ප්‍රදේශය ගැන කලකිරෙනවා එම නැත කැලෑවේ ඉන්න හිතන්නවත් නෑ ස ෝර සරපයෙන් සතුන්න්නින් නොනන් ඉඩ හිතන්නවත් වහාමහා කරන්නේ හැරයන්න කොහොමද කියල තමයි හිතන්නේ. ඉතිං එතකොට එහෙම වැටහුනාම තමයි හැරයන්ඩ ඕන කියෙල හිතන්න ඒවගේ සංසාරය බියයුතුදේ ැටියට දුටු පමණි බියට පහිටක් නැති බව දන්නා තුරුම යෝගාවාචරයාගේ සිත සංසාරය ගැන කලකිරෙන්න්නේ සංසාරයෙන් මේ මිදෙන්ඩු ඕන කියලා හිතන්නේ නෑ එතකොට දැම් මේ විශේෂ කාරණාවක් අර ඉස්සරලා දෙයක් එක්ක සංසන්ධනය කරගන්න එතකොට ඉස්සෙල්ලා අවස්ථාවේදී යෝගාාවචරයට හිතෙන්නේ සංසාරයේ බිය සහිතයි සංසාරය බිය සහිතයි ඒක ඒක වෙනත් කාරණයක් භයුතු පට්ටානඥානයේදී අරිටර් කැලේ මේ සර්පයන් විසගෝර සතුන් ඉන්නවා වගේ දැනගත්ත වගේ එතකොට මේ ආධිනවානු දර්ශනයෙන් වෙන්නේ බය සහිත විතරක් නෙවෙේ මේක කිසිම පිහිටක් නෑත් කියලා දැනගන්නවා. හරිරි දැම් මේ තමන් කැලේට ගියාට මේ තමන්ට ඉන්ඩ ආරක්ෂක සහිත මේ රත්ථයක් කිසිම දෙයක් නෑ කියලා දැනගන්න වගේ මේ ආධිනවානු දර්ශනයෙන් වෙන්නේ මේක කිසිම විදිින් නවත්තන්ඩ බදද කිසිම පිහිටකුත්නය අසරණයි කියලා දැනගන්න මේ සංස්කාරයන්. ඉතිං ඒක නිසා විශේෂ කාරණයක් ඒක නිසා යෝගා වචරෑයට සංස්කාරයන්ගේ මිදෙන්ඩ මෝන කියලා බලවත් හැඟීමක් ඇතිවෙනෝ. හරියට අර කැලෑවෙන් වහ වහා යායුතුයි කියලා බලවත් හැඟීමක් ඇති වනාවගේ ඒ බලවත් කැමැත්තක් ඇතිවෙනෝ ආධිනවානු දර්ශන ඥානය ඇතිවෙෙද්දී ඉතිං මේක මේ අර කලින් බයතු පට්තාාන ඥානඇත් එක්ක වෙනස කුමක්ද කියලා විශේෂයෙන් දැනගන්න බය කියන්නවි වෙනම දෙයක් ආදීනවය දැනගත්ත හම වෙන්නේ සංස්කාරයන් බියයුතු දෙයක් බ හැටියට යෝගාවචරයට පිහිට වෙන කිසිම දෙයක් නැති තුන් ලෝකයේ කිසිම තැනක නෑ කියලා දැනගන්නවා එතකොට වෙන්නේ ප්‍රඥාවක් ඇති වෙනවා මෙතැන මේ සසරේ පොඩ්ඩක්වත් ඉන්න හිතෙන්නේ නෑ සංස්කාරයන්ගේ මිදෙන්ඩ බලවත් කක් ඇතිවෙනවා ඒ අවස්ථාවේදී ආදිනවානු දර්ශනඥානය පහළ වනා කියලා කියනු. ඉතින් මීට පස්සේ පහලවෙන්නේ නිර්විධානු දර්ශන ඥානය ඉතින් දැම් බලවත් කැමැත්තක් ඇති වුණහම ඊට පස්සේ මොකදවෙන්නේ ආදිිනවානු දර්ශනඥානයන්ගෙන් සංස්කාරයන්ගේ ආධීනවරාශය නැවත නවත බලවෙන්නු යෝගාවචරයා හට ඒ බැල් මෙම සංස්කාරයන් හෙවත් සසරට කලකිරන්න පටන්ගන්නවා. බලවත් කැමැත්තක් ඇති වුණට පස ඉට පස්සේ දැඩි ලෙස සංස්කාරයන් ගැන සසර ගැන කලකිරෙනවා. ඒ දැඩි කලකිරීමත් එෙක් ඇතිවෙන ප්‍රශ්ඥාවට කියනවා නිර්වේදනානු දර්සන ඥානයේ කියලා. ඉතිං මේ සම්බන්ධෙන් විශේෂෙන්ක් තියෙනවා ඒ සඳහ කළ යුතු විශේෂ භාවනාවක් නැහැ. ඉතින් අර ආදීනවයන් මෙිනෙහි කිරීමෙන්ම ඒ ඥානය ලැබෙනවා ලත්කල්හි යෝගාවචරයා හට මේ පක්ෂිකයකුට වනෙහි හැසිරීම මිස රණින් කළ කූඩුව වි කිසිම සතුටක් වෙන්න නෑ. ඒවගේම මේ මාළුවෙකුට මේ වතුරඉන්න හැර මේ ගොඩබිමේ ඉඳීමේ කිසිම සතුටක් ඇතිවෙන්නේ නෑ. ඒවගේම මේ නගර වැසියකුට නගරේම ඉන්නවා විිස මේ කැලෑවකට වෙලා ඉද කිසිම සතුටක් නෑ වගේ ඒවගේ මේ බවාත්‍රයේ කිසිම තැන සතුටක් දැනෙන්නේෙ නැහැ. හරියට මේ කුරුල්ලට කෝඩුවක් ඇතුළ ඉන්නවා වගේ හරිට මාළුව ගොඩබිම ඉන්නවා වගේ නගරවැසය වගේ කැලේට දැම්ම වගේ විදර්ශනා යෝගාවචරට මේ බවාත්‍රය. මේ කාමභයවා රූපභයවා, රූපභයයා කිසිම තැනක සිම සතුටක් ඇති වෙන්න නෑ ඒ ගැන මොකක්ද වෙන්නේ කලකිරෙනවා එ කලකිරන්න කලකිරෙන්ඩ භාවනාවේම සිත ඇලෙන්න්න පටන්ගන්නවා ඉති ඔහුට සතුට පිනිස තියන එකම දේවන්නේ භාවනාව තකොට මේ අවස්ථාව ඇද මේ අත්ති ප්‍රබල ලෙස විදර්ශනා මාර්ගයට යොමුවෙලා භාවනාවම තමයි තියෙන තමන්ට තියෙන එකම සතුට වන්නේ තුන්ෝක වෙන කිසිම දෙයක් කිසිම සතුටක්නේ අතිශයෙන්ම කල කිරලා ඉන්න මේ අවස්ථාව වෙද්දි. එතකොට ඒ වෙද්දි නිර්විධානු දර්ශන ඥානය සම්පූර්ණ වෙනවා කියලා ධර්මය සඳහන් වෙනවා. ඊට පස්සේ ඊ ළඟට පහල වෙන්නේ මුංචිත කම්මචා කම්මතා ඥානය එතකොට මොකද මේ මුංචිතු කම්ම මෙතා ඥානය කියලා කියනෙද අපි දන්නවා බයුතු පට්ටාන ජානය පහල වන සසරට බය වුණා ඊට පස්සේ ආධිනවානු දර්ශනානය පහල වුණා එතනද වුණනේ මේක මේ සරණක් නැහැ මේ ඒක නිසා මේකෙන් ගැලවීලා යන්ට වන කියලා බලවත් උත්සාහයක් කැමැත්තක් ඇතිවෙනවා ඉති නිර්ව නිර්වේදනනජාන එආදිවසයෙන් පහල වෙදදිම ඥාන තුනෙෙන්ම කරන්න මේ සංස්කාරයන්ගේ දෝෂ එයම තමයි දකින්නේ එතකොට දෝෂ වශයෙන් දැකීමේදී මේ ඥානතුනම එක ධර්මතාවයක් වෙනවා. ඉතින් ඥානතුනක් උනේ මොකද මේ දෝෂය දැකීමක් හැටියටත් බියවියුත්ත හැටියටත් මේ පිරිසරනක් නැතිව කීම හැටියටත් මේ සතුට නොවිය යුතු හැටියක් හැමනත ඇලොම් කළ යුතු හැට නොකළ යුතු දෙයක් හැඩිට දැකීමත් එන ආකාරවශයෙන් තමයි මේක ඥාන තුනක් වුණේ එවුනට ධර්මතාවයක් හැටින් මේ දෂයම තමයි ඉතින් මේ බයතු පට්ටාන ඥාන ආදමේ ඥානයන් වැඩෙන්ඩ වැඩෙන්ඩ මේ තමන් හසුවෙලා සිටින සංසාර ධර්ම පරම්පරාව නැමැති සංස්කාරචකලයෙන් කවර ආකාරයෙන් හරි මිදිලයන්්ඩෝඕන කියලා පේන්න පටන් ගන්නවා කලින් වුණේ කලකිරෙනවනේ බය දැක්කා ආදීනේ දැක්කා ඊට පස්සෙ කලකිරුණ දැන් එන්නේ එහමී දැම කොහොම හරි තමන් ගැලවිලායන්්ඩෝඕන කියලා පෙනෙන්ට පටන්ගන්නවා. ඉති එහෙම දැකලා සංස්කකාරය මිදී හරමේදුකින් මිදීමට අංක්‍රමයක් නැති බවම දකින්නව මිදදිල්ලම තමයි බේරිලා යන්ට ඕනේ සංස්කාරයන්ගේ මිදිලම තයි මේෙන් බේරෙන්් ඕ ඕනේ කියලා විශේෂඥානයක් පහළ වෙනවා. මේකා අර කලින් දේටත් වඩා වෙනස් එතකොට මේ සියුම් කාරණයක් මොකොට කලින් දැක්ක දෝෂය. දැම් මේක මේ දෝෂයෙන් මිදෙන්න්න තියෙන එකම විදිය තමයි සංස්කාරයන්ගේ මිදියෑම කියලා දකින විශේෂඥානයක් පහල වෙනවා ඒකට කියනවා මුංචිතුකම්මතා ඥානය කියලා ඉති මේ ඥානයේ දැක්කහම මේ ඥානයේ ඇතුවනාම මේ යෝගා වචරයාගේ සිත සංස්කාරයන් කෙරෙහි හැකිල එන්නට පටන් ගන්න ඒක විශේෂ කාරණයක් හරියට මේ සිටු සම්පත් රජ සම්පත් දිව්‍ය ප්‍රහ්ම සම්පත් ආදීවසිෙන් උතුම්කොට ලෝකයා සලකන සකළ සංස්කාරයන් ගැනම සතුටක් හෝ ඇලුම් කිරීම හෝ ඇති වෙන්නේෙන හැකිලෙන්න්නම තමයි පටන්ගන්න මේ සංස්කාරයන් කෙරේ හරියට මේ කූඩුවකටහසූ පක්ෂයකු වගේ එම නැත්තම් මේ බන්ධනයකට හසුනු මුර්ගයක් වගේ එම නැත්තන් කෙමනකට හසුූ මත්සේක් වගේ සර්පයකුටහසු මැඩියෙක් වගේ මේ සංස්කාරයන් කලින් ගැලවිලායන්ඩම තමයි බලවත් කැමැත්තක් ඇතිවවෙන්න මේ අවස්ථාවයිද එතකොට මේ අවස්ථාවද මේ තියෙන බලවත් කැමැත්තැත්ත එක්ක ඇතිවෙන ඥානයට කියනවා මුං්ජිතු කම්මතයා කිය ඉති තවත් විශේෂ ඥානයක් විදර්ශනා අමාර්ගයේ ගමන් කිරීමේදී. එතකොට හයිවෙනි ඥානයට පස්සේ ඊළඟට පහල වෙන්නේ පට පටිසංකානු පස්සරා ඥානේ ඉති මේ පටිසංකානු පස්සනා ඥානය කියලා කියන්නේ සංස්කාරයන් කර මිදනු කැමැති යෝගාවචරය විසින් ඒවා මිදමි උපායක් වසෙන් සංස්කාරයක්න් අනේකාකාණය විස්තරවසයෙන් විදර්ශනා කරන්නා වූ පොත්තුල විදර්ශනාඥානයක් පහළවෙන්න පටන්ගන්නවා එතකොටේ ප්‍රතුල විදර්ශනා ඥානය පහළවීමේදී ඒ ඥානයට කියනවා පටිසංකානු පස්සනා ඥානයේ කියලා එතකොට දැන් මොකත් දනේ දැ මුලද දැන්නවතත් අයත් පොඩ්ඩක් මතක් කරලා දෙනවනං දැ මුලදිම පටන්ගත්ත උදව්‍යානයේ හැටියට පටන්ගත් ය උදේවාය දෙැක. ඊට පසෙ බයුුණා බංගානු පස්සනා ඥානයේ දක්ක ඊට පසේ බයතු පට්ටාන ඥානේ ඊට පස්සට බයවියුත්තක් හැටියට දැක්ක ඊට පස්සේ කිසිම සරණක් නෑ ආදීනවයක් නෑ ඔයාදිවසයෙන් දැක එතකොට මේ විදිහයට ඇවිල්ලා ඊට පස්සේ නිවිධාන ත්සනා ඥානය පහල වුණ ඒතැනදි වනේ කලෙරුණ එතකොට මෙතැන්ටගම මේ දෝෂයන් තමයි දැක්ේ ඊට පස්සේ වනේ මොකක්ද මුංචතුකම්මජානානය පාල වුණ දැන් මෙතනද මෙතැනදි තයි මේ කොහො මහරිද මේ සංස්කාරග මිදිල යන්් ෝන කියලමන තමට හිතෙන්නේ දෝෂයේ දෙදක්ක දැ මෙතෙද කොහමහරි මිදෙන් ඕෝන කියෙ හිතෙනවා. එතකොට මිදෙන්න්න හොන කියෙලා හිතෙන්ට පටන්ගත්හම් වෙන්නේ මේ හැම වෙලාවේදිම මේ සංස්කාරයන් කෙනෙ හැකිලෙන්න්න තමයි පටන්ගන්නේ. තැන් මේ හැකිලෙන්න්න පටන් ගන්න අවස්ථවිදි මේක මුංජිතුකම්මතා ඥානය පහල වන හැකිලෙන්ට පටන් ගත්තර පස ඒගාවට වෙන්නේ අත්තිශයෙන් ප්‍රබල ලෙස විදර්ශනා කරන්න පුළුවන් වෙනවා. එතකොට දැන් අ සංස්කාරයගෙන් හැකිලිලා ඉතා ප්‍රබලවෙස මේ සංස්කාරයක් විනිවිධ දකින තරන් ප්‍රබල ලෙස ඉතා විස්තරවසය විදර්ශනා කරන්න පුන ප්‍රතුල විදර්ශනා ඥානයක් නැම් පහළ වෙනවා එතකොට ඒ අවස්ථාවට තමයි පටිසංකානු පස්සන ඥානය කියලා කියන්නේ එතකොට මේ ප්‍රබල විදර්ශනාඥානය කරගෙනයද්දී ඊගාවට දැ මේ අවස්ථාවද ඉතාම මේ ප්‍රබලවෙස ප්‍රතුල ලෙස මේ දේ කරනවා ඊළඟට අටවිනිිය අවස්ථාවේ පහල වෙනවා සංස්කාරෝපෙක්ෂා ඥානය කියල විශේෂ ඥානයක් තැන් හත්වනිිය අවස්ථාවේදිතියන්නේ දැන් තමන් යම්කිසි මේ අධික වීර්රයකින් අධි උත්සාහයකින් වගේ ප්‍රබල ලෙස තමයි මේ ඥානය තුළින් විදර්ශනාව කරගන යන්නේ. ඊට පස්සේ අටවිනිිය අවස්ථාවේදන්නේ හම මේ පටිසංකානු පස්සනාඥානයේ සංස්කාරයන්ගේ මහා ආදීන වරාසේ දැක දැන් දුකෙන් මෙදෙන්ඩෝන කියලා මේ සතුටුවවී තමයි මේ සංස්කාරයන් විමසීම මේ බලවත් උත්සාහයකින් කරගෙන යන්නේ හත්වනි අවස්ථාවදී මෙතැන දී මේ ඉතාම සතුටෙන් තමයි කරන දැම් මේකම තමයි මාර්ගයේ අත්ති ප්‍රබල ලෙස මේ භාවනාව කරගන කරගන යනෝ එතකොට මේකින් ගැල්ලවෙෙන්ඩෝන කියලා ්‍රබල උත්සාහයකින් දැම් කරගන යනවා ඊට පස්ස වෙන්න මේ ඊළඟ අවස්ථාවටේදී ඒ බලවත් උත්සාහය අත ඇරලදානෝ මේකත් හරි වැදගත් කාරණයක් මොකද මේ අල්ලාගැනීම තුළ නිවන දකින්න බැහැ බලවත් වීර වීර වැඩිවුනහම නිවඳදකින්න බ ඒ සම බලවත් වීරෙකි වරන අපි ීරණ වීරයක් ගැන න මේක කියන්නේ බලවත් වීරෙකු හම දැන් අපි දන්නවා අපගේ ශාසනයේ සමහර සංඝා වහන්සේලා ඉන්නවා දැ තවන්ගේ කකුලෙන් ඇවිදධහම කුලෙ ලේ එනවා ඊට පස්සේ කකුල ලේන නිසා ඊට පස්සේ ඇවිදිගණන්න බැහ මොකද කකුල් පැලිලා ලේටන්ග ම ට පස ස්සෙන් ඇවිදවිද ාවනාරු එතකොට ඒවගේ අධික වීර්යක් ගැන කියන්නේ මේ අපිට තියෙන වීරයක් ගැනවගේ වීරයක් ගැනනෙවේ එතකොට කොමට කොපනු මට්ටමේදති කිය නැෙීතින් තමත්තවං විසින් භාවනාරලාම තමයි දැගන්න වෙන්නේ උුණට ධර්මය පහැදිලිවගේ නමේ සම වීරක් තියෙන්න්න ඕන. එතකොට දැම් මෙතැනදම වීර්ර වැඩි. එතකොට මේ එනොට මේ ඕන විදර්ශන ඥානයට අවශ්‍ය වීර්ය තියෙනවා එතකොට මේ වීර්යවස්ථාවවෙදි වැඩි වීර්ය අවස්ථාවේදී ඊළඟ පීවරට ඇඩ බැහැ. මේ අවස්ථාවට අ වශ වීරතිය නවා එනට ඊළඟ පීවරට ඇ වර් ලිහිල් වඩඕන. ඒ ලිහිල්වෙන අවස්ථාව තමයි සංකාරපක්ෂා ඥානය කියලා කියන්නේ. එතකොට දැ මෙතැනද අධික කැත්තක් නනිදෙන ද මේ මේ කල්ල කිරිලා එපා කියලා තමයි මෙතැ මේ විදර්ශනා කරෙන යන්නන්නේ. එතකොට මෙතැන්ට එද එහම විශේෂ කල කිරීමක් නැහැ එමනැතුව මේ සංස්කාර ගැන විශේෂය ඇල්මකුත් නැහැ සංස්කාරගැන උපේක්ෂාසාගත වෙනවා විශේෂයෙන් කලකිරෙන්න්නෙත් නෑ විශේෂයෙන් ඇලන්නෙත් නෑ එතකොට මෙතැනෙද වෙන්නේ මේ පටිසංකානු පස්සනා ඥානයන්ගේ සංස්කාරයන්ගේ මහා ආධීනවරාශය දැක යින් දුකින් මිදීමේ උපා එලදමි සතුටුවව සංස්කාරයන් විමසීම සඳහා බලවත් උත්සාය හැර දමා සමවූවයම අවත්නා විදර්ශනා ඥානය සංස්කාර උපේක්ෂා ඥානයයි. එතකොට මේ අවස්ථාවදි සංස්කාරය විමසීමේ උත්සාහයෙන් තොරවුවද මේ ඥානය පළමුඥාන සියල්ලටම වඩා අත්තිශයෙන්ම ප්‍රබලව. මොකද මෙතන ඉතාම ප්‍රබලමට්ටමට ඥානය දියුණුවීම නිසා මතමයි මේ උපේක්ෂා අවස්ථාවට එන්නේ ඒක නිසා හරියට අහසට අරගෙන ගිහිල්ල මේ ගලක් අතා අරපුහාම නිරුත් සහය එෙන්ම ඉතාමත්වේගෙන් පොළොවටේ නෝ වගේ මේ ඥානය ඉබේම වගේ සංස්කාරයන් අනිත්‍යාදිී ලක්ෂණය ඉතා වේගෙන් කරන්න සමත් කියල කියනවා මොකදේ ඥානයේ ප්‍රබලත්වය නිසා සහ උපේක්ෂාවේ ප්‍රබලත්වය නිසා මේ ඉතාම ප්‍රබල විදර්ශනා ඥානය. ඉතින් මේ සංස්කාර උපේක්ෂා ඥානය ලැබීමෙන් සංස්කාර විසෙහි දිග හැර නොයන හැකිලෙන යෝගාවචරයාගේ සිතට ලෝකෝත්ත නිර්වාණ දාසුව හසුවෝත් ඒම සාන්තයි ඒම ප්‍රණීතයි අරමුණුකිරීම් වසයෙන් නිවනට ප්‍රවිෂ්ට වෙනවා. යෝගාවචරයාගේ සිත සංස්කාරයන් කෙරෙන් කොතෙක් හැකිලෙන්න්නං ුවද සංස්කාරයෑන්ගේ තතු සවම් පිරිිමත කොදෙක් උදසී නෝද නිවන නොපෙන තුරු හුගේ සිතට පිහිටක් පිහිටීමට ඔහුගේ සිතට පැවැත්මට අන් අරමුණක් නැතිබැවි යෝගාාවචරයාගේ සිත නවතත් සංස්කාරයන් කරාම පැමිණින්නේය ඉතින් මේක හරි වැදගත්කාරණයක් මේ අවස්ථාවේදී දැන් සංස්කාරයන් සම්බන්ධයෙන් ඇලෙන්නත් නැහැ ගැටන්නෙත් නැහැ හැබයි සංස්කාරයන් සම්බන්ධය ඉතාම හැකිලෙමින්ම තමයි තියෙන්නේ කිසිම වුවමනාවක් නැහැ සංස්කාරයන් සම්බන්ධය ඒ වගේම විදර්ශනාවත් ඉතාම ප්‍රබලයි වේගේ මේ විදර්ශනාව බලනවා එවනාට පින් අත්දි මේ තාම මේ කරන්න මොකක්ද මේ කරන්නේ තාම මේ සංස්කාරෙක්ක මතව මේ සටනගෙන යන්නේමොකද මේ හිතට අරමුණක් ඕනනි මේ හිති මුලදිම කදා කරා හිතට මොකක් හරි අරමුණක් ඕන එතකොට දැම් මේ සංස්කාරයෙන් සම්බන්ධෙන් කොච්චර කලකිරුණත් සංස්කාරයෙන් එපාවෙලාද මුණත් හිතට අරමුණු කරන්න වෙලාතියන්නේ සංස්කාර විතර ඇයි තියෙන්නේ සංස්කාරණය ලෝක එතකට දැ මෙතැනැති කියන්නේ එක තමයි සංස්කාර උපේක්ෂාගානය ලැබීම සංස්කාර විසේ දිගහැරී නොයන හැකිලෙන යෝගාවචරයකි සිතට දැ මේ සංස්කාරයන් එපාවුනාට අරමුණු කරන්න දෙයක් නැතින්න මොකට සංස්කාරයන්ෙන් බැහැරව තියෙන ලෝකේ තියන එකම පරමාර්ථධර්මය ලෝකෝත්තර ධර්මය. එතකොට ලෝකෝත්තර ධර්මය එකන නිවන අරමුණු කරන්න අවශ්‍ය මට්ටමට මාර්ගාංග දෙවුණු වෙලා නැති තාකල් මේ යෝගා වචරයාගේ හිතට හැම වෙලා එම අරමුණුවෙන් නි සංස්කාරමයි. ඒක නිසා නිර්වාණධාතුව හසු නොවහොත් ඒවස්ථවි හසු වූුවහොත් ඒමසාන්තය ඒහම ප්‍රීතය අරුණ කිරින් වසේ නිවනට ප්‍රවිෂ්ට වන්නේ ට යෝගචරක සිත සංකකාරයන් කර කොතෙක් හැලන්න හද සංස්කාරයන්ගේ තතු සන කොතෙක් උදසසි ොද නිවන ොපෙනට තුරු හුගේ සිතට පිහිටීමට සරනක් නෑ. එතකොට මේක මේ එක්තරා තියෙනවා මේ ධර්මය උපමාවක් නැවතනවතත් සංස්කාරයන් කර පැමිණෙන ආකාරය දැක්වීමට මේ දිසාකා කෝපොම් උපමාවක් කියලා මේ උපමාවක් තියෙනවා ක අපිට බොහ. එක්ට තේරුගන්න පුුවන් මෙතැන කියන පුරාණ කාලේ මුහුද තරණය කරද්දී මම්මුලාවුනා මුහද යද්දි මේ යන පැත්තා හොයාගන්න බැරුුණම ගොඩඹිමක් නැතිවුණහාම ප්‍රයෝජනය සඳහම කපුුටෙක්ව හරි වෙන පක්ෂයක හරි අරගනයනලු. එහෙම අරගනග හිල්ලා දැ බැරිවෙලා මේ මඟ හොයාගන්ඩ බැරි වුුණොත් ඒ කපුටාව මුදාහරි නොවලු එතකොට වෙන්නේ මේ කපුුටා අහසේ ඒ මේ අත පියාසරොල් කරලා මේ ගොඩ බිමක් දැක්කොත් බැරි වෙලාවත් මේ ගොඩ බිමතිසිට පියාබණ්ඩ පටගන්න වොලු එහෙම වෙලා නැවත එන්න නැහැල්ලු නැවට එතකොට ඒතකොට දකිනවා මේ නැව ආර පැත්ති තමයි ගොඩ බිම තියන්නන්නේ කිය කො දැම් මේ කපුට ගොල්ිම දකින්ට බැවුුණොත් ඉති කරන්න දෙන්නේන සරනක් නෑන ආයෙමත් නැවේකුම ගසට මත වයිලු වෙන්නේ ඉතිං ඒකට ගැෙන මේ දිසාකාකයක් කිය ගෙනවා ඉතින් මේ දිසාකාකයා මෙන් හරියට මේ යෝගාවචරයාගේ සිතටත් මේ නිවන දුටුණො අහුනොත් මේ අරමුණු කිරින් වසේ නිවට අන්න්න පුළුව එතකොට මේ නිවරටහුවවෙන්න තරමට තමන්ගේ මාර්ගාංග දියුණන් වෙලා තියෙන්න්න පුළුව අහු වෙනගම්ම කරන්නතියන්නේ කොච්චර හැකළුනත් සංස්කාරධර්මයන් සම්බන්ධයෙන් නැවතත් සංස්කාරධර්මතමයි තමන්ගේ හිතට අරමුණු වෙන්නේ. ඉතින් මේ ආකාරයටම මේ යෝගාවචරයායට හට නිවනට ස්යාගත හැකිවනුවේ නිවන දැකගත හැකිවෙනේ ලක්ෂණ සම්මාස්ශසනානු සාරේණී ඒ බැවින් ඒ අවස්ථාවේදී හියෝග වචර සංස්කාරය අනිත්‍යාදී ලක්ෂණ වසේ බලබල දැම මේ අවස්ථාව දී නො අ එතකොට න්න මේ අවස්ථාවට පැමිණවුණහම තමයි අපිට මතක හැටියට මේ චුල්ල සෝතා පත්ති මාර්ගයේ කියලා ගන්න. ඒගැන්නේ අපි සාමාණ්යෙන් වචනය කියනනේ චුල් ස සෝතාපත්ති මාර්ගයට හැ පැමිුණනා කියෙල තකොට මේ අවස්ථාවට පැමිණෙනවා. තකට තායිමත් ධර්මය තවත් සඳහන් වෙනවා දැන් බෝධිසත්වයන් වහන්සේලා දැන් අපි එතමකෝ ැ ඊළඟට යම්කිසි පසු භවයකදී බුදුුවෙන්ඩ ඉන්න බෝධි සත්‍යයන් වහන්සේ නමක් ඊට පෙර භවයකයේදී යම් බුදුරජාණන් වහන්සේ නමක් ළඟ මහනවෙලා උන්වහන්සේ භාවනා කරලා විදර්ශනා කරන්න ගියහාාම උන්වහන්සේලා මේ සංකාරවෝපේක්ෂඥානයේ දක්වා පමණ යන්නේ. මොකුද උන්වහන්සේලාගේ මේ බලාපොරොත්තුවක් තියෙනවා ප්‍රාර්ථනාවක් තියෙනවා මතු කාලයකෙදී තම බුදු බව බුද්ධත්වයට පත්වෙලා තමයි ඉනිවන් දකින්නන්නේෙ හෙමනැත්තං යම් කිසි අපිදම අසු මහා ස්්‍රාවකයන් වහන්සේගේ ශ්‍රාවකයන් මක් එම නැත්තං අග්‍රමාස්්‍රාපක නමක් වගේ ශ්‍රාවක නමක් උන්වහන්සේලා ඒවාගේ පෙරම්පුරාගෙනය අදී ඊට කලින් භවයකෙදී බුදු කෙනෙක් ළඟවගේ බුදුරජාණන් වහන්සේ නබක් ළඟවගේ මහනවෙලා විදර්ශනා කරනවා නම් ධර්මය සඳහනය වන උන්වහන්සේලා නිවන්දකි නැහැ. මොකොද උන්වහන්සේලාගේ ප්‍රාර්ථනාව නිවන්දකින නෙමේ හින්දා උන්වහන්සේලා විදර්ශනා කරත් මේ සංස්කකාරෝපයේක්ෂාඥාන දක්වා පමණක්ක විල්ල නවතිනවා. මොකොද ඊළඟ පේවර වනට කලින් තියන ඥානය. එතකොට මේ ඉතාම සියුම් කාරණය අනුලෝම ඥානය කියන එක අනුලෝම ඥානය කියලා කියන්නේ දැ සංස්කාරෝපයක්ෂාඥානය දියුණනාට පස්සේ ලෝකෝත්තර මාර්ගඥානය උපදින්ට දැන් ඔන්න මෙන්න කියලා තියන්නේ ඉතාම සමීපකාලයේ තමයි මේ ඉන්නේ එතකොට ඇතිවන දැ ඥාන අටම ඉවරවෙලා දැන් ඊළඟ අවස්ථාවට එන්න තමයි ඉන්නේ දැන් මේ සංස්කාරෝපයෙක් සංඥානයට එන්න ඇවිල්ලත් ඊට පස්සේ ඇතිවන ඥානයේ තමයි අනුලෝම ඥානය කියලා කියන්නේ ඇත්තටම පින්න අත්දි මේ අනුලෝම ඥානයේ ඇතිවන්නේ අපි දන්නවනි දැම් මේ චිත්ත වීදි කියලා චිත්ත වීදයේම සෝන් හරි ඒ සකුරදාාගාමී හා හරි අනාගාමී හරි අරහත් හරි ඇතිවන සිතකට කලින් ඇති වෙන ඒ චිත්ත වීදියම තියන එක චිත්තක්ෂණයක ඥානයක තයි අුලුවම ඥානය කියලා කිය පුළුවන්නම් ඊළඟ අවස්ථවිද පොඩක් තාම චිත්තවීද කරගන්න නැතවුණත් පොඩ්ඩක් රූපයකින් දක් පඩ උත්සහ කරන්නම්. එතකොට ඒ සිත් වැලේම එක සිතක් තමයි ඒ ලෝකෝත්තර සිතකට කලින් ඇතිවෙන ලෞගක සිතට තමයි මේ අනුලෝම ඥානයේ කියල කිය ඇතම මේ අනුලෝම ඥානයේ පාල වුණොත් අනිවාර්රෙන්ම ඊළඟ චිත්තක්ෂන කහිපයකට පස්සේ නිවදකිනෝ. ඉතිං ඒ වනත්තර බුදු ජාණන් වහන්සේගේ තියන මේ ධර්මය කියාදීමේ තියෙන ගැමුරු බව කොච්චර කියනවනන් මේ ඊට කලින් තියෙන ලෞකික සිතටත් වෙනම අනුලෝම ඥානයේ කියලා ඒ අදාළ නම උන්වහන්සේ පනවලා ඒ විදිහට ඒක විස්තර කරලා තියනවා ඉතින් මොකදම එක කියලා කියනවනම් මේ සංස්කාරෝපයක්ෂාඥාන භාවනා කරකර ඉන්න පුද්ගලයා අනුලෝම ඥානයේ සඳහා කරන්න ඕන වෙනම කිසිම විශේෂකාරයක් නැහැ ඉතින් සංස්කාරෝපයක් සඥානයේ බලමින් ඉන්දි මේ යම් කිසි අවස්ථාවක මේ අරපකිව වගේ මේ ධ්‍යානාග සද්ධාව බලවත් වෙලා වීර්ය බලවත් වෙලා සිහිය මැනවින් ඉන්න අවස්ථාවක ඒ සංස්කාරෝපයක් සඥානයේ වනාාත් තිවුණුව පහළ වෙන ඒ ඒදවුණු වෙලා හ වෙන සස්කාරෝපේක්ෂාඥානය ඇතිවෙන යෝගාවච්චරයාගේ සිත සංස්කාරෝපයක් සඥාන මාර්ගයට පැමිණීමට ඉතාම සමී පවස්ථාවේදී අනිත්ත හෝ දුකේ හෝ අනාත්මය හෝකයා සංස්කාර සම්වශ්‍රනයකොට බවාන්ගේට බැසගන්නක් කියලා කියන ඉතින් මේ අ මේ කියන්න මේ නිවන්දකිට කලින් තියෙන චිත්තවීදය ඉවර වෙන අවස්ථාව ඊට කලින් දැම් මෙන්න මේ සංස්කාරූපයක් සංඥානයේ තියෙන අන්තිම ඒ චිත්ත වීදී අවස්ථාව වෙරලා දැ මේ බවාන්ගේට බැසගන්නවා ඉති මේකොට එච්චර අපැහැදිලුනත් වැඩියේ ගැන කනස්සල්ල පත්තෙන් එබා අපි පස්ස මේක චිත්තවවිීදි කාණඩීදී තවත් ඉතිරියට විස්තර කරන්න ඉති ඊට පස්සේ ඊළඟ චිත්ත වීදී දවෙන්නේ සංස්කරපයක් සංඥානය සම්මස්සනය කළ පරිදි සංස්කාරයන් අනිත්්‍යේ කියයා හෝ දුකේ කියයා හෝ අනාත්මය කියයා හෝ අරමුණු කරමින් මේ සිතක් උපදිලා ඒ සිතට පස්සේ ඒ සිතම අරමුණු කරමින් ජවන්සිත් පහළ වෙන්න පටන්ගන්නවා. එතකොට පළමනිියකට කියනවා පරිකර්ම ජවනය කියලා ඊට අනතුරුවති ජවන චිත්තයක් උපදිනවා ඒට උපචාර ජවනය කියලාගෙනවා අනතුරුව සංස්කාර අරමුණකොට තුංවැ ජවනචිතයක්ක්උපදෙනවා යට තමයි අනුලෝම ඥානය කියලා කියන්න එතකොට එක්ම සිතක තියෙන එක චිත්තක්ෂණයක ඥානයකට තමයි මේ අනුලෝම ඥානය කියල කියන්න ඉතිං ඒ අනුලෝම ඥානට පස්සේ ගෝත්‍රභ කිය තවඥානයක් ඇති වෙන මේක තමයි මේ ගෝත්‍රභූක්තෑ මේ ගෝත්‍රය මාරු කරනවා කියලා ගැනදැම් මේ ලෝකිකැන මේ සසරින් ඉවත් කරලා මේ ලෝකෝත්තර හෙමනැත්තම් සෝවාන් සකෘදාගාමය ආදී වෙනත් ගෝත්‍රයකට මාරුවෙනවා ඒකතම මේ ගෝත්‍රභූ ඥාන මාර්ගජානයට අනුපුල බැවින් අනුලෝම ජානය කියලා කියනයි කැන්නේ ඒ අනුලෝම ඥානය සංස්කාරය අරම කරන වට්ටගාමිනි විදර්ශනාවේ අවසානය වන්නේය. එතකොට ඊට පස්සෙ පහළ වෙන්නේ සෝවාන් හරි සකුෘදදාගාමි හරි අනාගාමී අවස්ථාව ඒ භාවනාව අනුව තමන් ඉන්න මාර්ගය තමන් ඉන්න පලය අනුව ඊළඟ ලෝකෝත්තර සිත පහළ වෙනවා. ඉතින් මේ ඉතාම සියවුම් කාරණයක් මෙතැදි තියන්නේ ඉදින්ද මෙතන නැවතත් පොඩ්ඩක් කියනවනං. දැම් සංස්කාරපයක් සංඥානය අපි මුලද කිව්වන සස්කරපයක් සඥානය කැන්හැරිට පක්ෂය කින්නනවාගේ ොට පක්ෂයාාවම නිවන අරමුණු කරපු ගාම්ම එක චිත්ත වීතියකදී නිවන අරමුණු වෙච්චි ාම ඒ සිතේදී ඇතිවෙනවා මේ එක ජවන මොනාද ඇතිවන්නන්නේ මනෝදධාරාජයට පස්සේ ඇතිවා ජවන සි ඒට පරිකර්මය කියනවා පරිකාර්මයයට පස්සේ උපචාරය කියලගෙන උපචාරයට පස්සේ අනුලෝම ඥානයේ ට පස්සේ ගෝත්‍රභූජානය ඊ පස්ස අපට මත ගැටියට සෝතා පත්ති මාංග එආදී ඥානයේ පහළ වෙනවා එතකොට මේක මේ නිවන් දකින ඒ සිත්වැලේම ඊට කලින් පහල වෙන ලෞකික ඥානයකට තමයි වචනය කියන්නේ ඉතිං මේ ආකාරයට එතකොට මේ අනුලෝම ඥානය පහලවීමත් එක්කම මේ හයවෙනි විසුද්ධය වෙන ප්‍රතිපදා ඥානදර්ශන විශුද්ධිය සම්පූර්ණ වෙනවා එතකොට ඊළඟට පහලවෙ ඥානදර්ස විුදධය යන දර්සන විශුද්ධය ගැන ඇතටම මේ සෝවාන් හෝ සකෘද්දාගාමි හෝ අනාගාමි හෝ අවස්ථාවට පහලවීමම තමයි ඉතින් මෙතැන ඉතාම සියුම් තැනක් අපි ඊළඟ දවස ඥාන දර්සන් විශුද්‍යත් එෙක්කේ ගැන පොඩ්ඩක් තවත් විස්සර කරන්න බලාපොරොත්තු වෙනවා ඉතිං ඒක නිසා මේ කොට සත් එෙක්ක අදදින අපි සාකච්ඡාව අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා ඉති මේ සඳහා සහභාගිවුණු සියලු දෙනාටමත්යට සවන් දුන් ඔබ සියලු දෙනාටමත් හද පූලි පුුණ්්‍යානු මෝදනා සිදුකරමින්ම අදදින සාකච්ඡාව මෙතනින් අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. සියලු දෙනාටම තෙරුවන් සරන්න.